එකම ශානිකාව අත්අඩංගුවට ගත්තේ බහරේන් වලදී අවුරුදු දෙකකට කලින් තමයි අත්අඩංගුවට ගත්තේ. ඔව්. මේ අවුරුදු දෙක ඇතුළත රජයේ මැදිහත් වීම කොහොමද? මේ වෙනුවට කිසිම මැදිහත් වීමක් වෙලා නැහැ. මැදිහත් වීමක් වෙලා තියෙයි නම් ඒගොල්ලෝ බහරේන් වලදී අත්අඩංගුවට ගත්තේ කාන්තාව කොහොමද අරංගියේ කුර්දිස්ථානයට? බහරේන් කියන්නේ වෙනම රටක්. කුර්දිස්ථාන කියන්නේ වෙනම රටක්. ඒ රාජ්‍යයට අරන් යන්නේ මොකද්ද හේතුව? එතකොට මේක වෙනත් යටිකුට්ටු අදහසක් යටිකුට්ටු ගේම් එකක් තියෙනවද කියන එකේ පිළිබඳ අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. මේ කාන්තාව දැන් හිර කරගෙන ඉන්නේ කුර්දිස්ථානේ. ඒ වගේම චෝදනාවක් මේ වෙනකන් එල්ල කළා නැහැ. ඒ චෝදනා අධිකරණයට ඉදිරිපත් කළා නැහැ. තාමත් සැකකාරණියක් විදිහට තමයි මේ කුර්දිස්ථානයේ මේ කාන්තාව රඳවාගෙන තියාගෙන ඉන්නේ. ලියාපදිංචි කරපු රැකියා ආයතනයකින්ද ගිහිල්ලා තියෙන්නේ? ඔව් ඔව්. ඇය විදේශ රටක ලොකු ජොබ් එකක් තමයි කරලා තියෙන්නේ. ඒ කිව්වේ මාණ්ඩලික මට්ටමේ ව්‍යාපාරික වශයෙන් ලොකු රස්සාවක් තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ රස්සාව කරගෙන යනාට අතරතුරදී යම්කිසි මූල්‍යමය ගැටලුවක් සම්බන්ධයෙන් තමයි ඇයව අත්අඩංගුවටපත් වෙලා තියෙන්නේ. ප්‍රසිද්ධ පැනිබීම සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් තමයි ඇය කළේ. ඉතින් මූල්‍ය වංචාවක් තියෙයි නම් ඇයට විරුද්ධව චෝදනා ගොනු කරන්න ඕනි. මූල්‍ය වංචාවක් කියලා කටින් කිව්වට බෑ. චෝදනාවක් එල්ල කරන්න නැතුව අධිකරණයට ඒ චෝදනා ටික දාන්න ඕනි. මේ වෙනකන් අධිකරණයේ ඒගොල්ලෝ නඩුවක් දාලා තියෙනවා. සැක සහිත වීම විතරයි චෝදනාව. හැබැයි අධිකරණයට තාම ඒගොල්ලෝ කරුණු වාර්තා කරන්නේ මේ අපරාධය සම්බන්ධයෙන් නිවැරදි කරුණු. ඉතින් ශ්‍රී ලංකා රජයට මැදිහත් වීමක් කරන්න පුළුවන් මේ අවස්ථාවේ පළවෙනි කාරණාව තමයි අර රාජ්‍ය අමාත්‍යවරයාට අපි ගිහිල්ලා කිව්වා මේක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමක් නැතුව ශ්‍රී ලංකා පොරවැසියෙක් වෙනත් රටකට සිරභාරයට අරගෙන යන්න බෑ. ඒක රාජ්‍ය තාන්ත්‍රික සම්බද්ධතා බිඳහැලීමක් වෙනවා. බහරේන් වල අත්අඩංගුවට ගත්තේ තරුණිය කොහොමද අරගෙන ගියේ කුර්දිස්ථාන් වලට කියන එක තමයි අපි ඒ අවස්ථාවේ අමාත්‍යවරයාගෙන් ඇහුවේ. අමාත්‍යවරයා නිරුත්තර වුණා. ඒකට උත්තර දෙන්න අමාත්‍යවරයාට බැරි වුණා. අමාත්‍යවරයා බොරු කෝපයක් බවාගෙන අපි වෙනත් මානයකට යොමු කරන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේ අමාත්‍යතුමාගේ කාමරය තුලදී බහරේන් වල තානාපති කාර්යාලයට මේ වෙනකොට අපි දැනුම් දීලා තියෙන්නේ. ඒ දැනුම් දුන්නේ අවුරුදු දෙකකට කලින් මේ සිද්ධිය සම්බන්ධයෙන් කුර්දිස්ථාන් වල තියෙන තානාපති කාර්යාලයටත් අපි දැනුම් දීලා තියෙන්නේ. ඒ වගේම මේ කුර්දිස්ථාන් කියලා කියන්නේ ඉරාකයේ පාලනය යටතේ පවතින රටක්. ඉරාකයේ බැග්ඩාඩ් වල තානාපති කාර්යාලයට නිල වශයෙන් ලිඛිතව අපි මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙන්නේ. හැබැයි අපිට පෙනී යනවා ඒ තානාපති කාර්යාලවල නිලධාරීන් යම්කිසි ආකාරයකට මේ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක් දක්වනවා. මම හිතන්නේ මුදල් නිසාද කියන එක අපි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතකොට මූලිකම ප්‍රශ්නේ තමයි ඒ රාජ්‍යන්වල ඒ තානාපති කාර්යාලවලින් වැඩේ වෙන්නේ නැතුව ඒක යට ගැහුවට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නේ මේ තාරක බාලසූරිය අමාත්‍යවරයාත් මේ සිද්ධිය යට ගහන්න උත්සාහ ගැනීම. ඉතින් අපිට සැකයක් ඇති වෙනවා තාරක බාලසූරිය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපේ මොකද්ද කියන එක මේ සම්බන්ධයෙන්. අපිට සැකයක් ඇති වෙනවා මේ අවස්ථාවේ ලෝකයේ සුප්‍රසිද්ධ සමාගමක් මේ සමාගමේ යම්කිසි බලපෑමකට යටත් වෙලාද මේ අමාත්‍යවරයා ඉන්නේ කියන එක පිළිබඳ අපිට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ ගැටලුව ඒ සැකේ ඇතුළුවීමේ මූලික වස්තු බීජය අමාත්‍යවරයාගේ සාකච්ඡාවෙන් පස්සේ අපිට ඒත්තු ගියා. අමාත්‍යවරයා පැහැදිලිවම දන්නවා. මොකද අමාත්‍යවරයාට ලිඛිතව ඒ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙන්නේ. අමාත්‍යංශය ඒ වගේම දැන් අපි කතා කරපු වෙලාවේ ඒ පවුලේ ඥාතීන් තමයි දැනුම් දුන්නේ. මම ලිඛිතව දැනුම් දුන්නා සංවිධානයක් විදිහට, මගින් රට සංවිධානයක් විදිහට පසුගිය දවසේ ඒ ලිපිය බාර දෙන්න තමයි අමාත්‍යවරයා ගාවට ගියේ. ඒ එතන අපි ප්‍රශ්න ඇගුවේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ රටට අගෞරවයක් වෙලා තියෙනවා, බහරේන් වලදී අත්අඩංගුවට ගත්තේ රටවැසියෙක් කුර්දිස්ථාන් වලට අරන් ගිහිල්ලා කියලා. ඉතින් අපි සංවිධානයක් විදිහට මේ රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අපි යම්කිසි ආකාරයකට මැදිහත් වීමක් සිද්ධ කළ යුතුයි. ආරක්ෂාවේ දුර්වලත්වයක් තියෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගැටලුවක් ඇති වෙලා තියෙනම් ඒ සම්බන්ධයෙන් අපි දැනගත්වහම අපේ යුතුකම තමයි අමාත්‍යවරයා දැනුවත් කිරීම. හැබැයි අමාත්‍යවරයා දැනුවත් කරන්න ගියාට පස්සේ අමාත්‍යවරයා කියනවා මේ ප්‍රශ්න වලට අපිට මැදිහත් වෙන්න එපා කියලා. එහෙමනම් මම අහන්නේ ඔබතුමා මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳනවද කියන එක තමයි අපිට දැන් අහන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ බීම සමාගමේ නම
හෙළි කරන්න මේ අවස්ථාවේ හැකියාවක් නැත්තේ මේ නෑ නෑ මම කිව්වේ මුදල් වංචාවක් වෙලා තියෙනවා මේ වංචාව සම්බන්ධයෙන් මේ කාන්තාව වැඩ කළා තියෙන්නේ ලෝකේ සුප්‍රසිද්ධ බීම සමාගමක විධායක අධ්‍යක්ෂකවරයෙක් විදිහට එතකොට ඒ මුදල් වංචාවක් වෙලා තියෙනවා කියන එක තමයි චෝදනාව ඒ චෝදනාවට ඇය සැකකාරියක් පමණයි නැතුව මේ චෝදනාව ඔප්පු වෙච්ච චෝදනාවක් නෙමෙයි මේක අපි කියන්නේ අධිකරණයට දාන්න ඕනි ඔප්පු කරනවා නම් ඒකට අදාළ නීති කෘත්‍ය ඉවර කරන්න ඕනි ඒකට අදාළ චෝදනා ගොනු කරන්න නැතුව ඇය මේ වෙනකන් අවුරුදු දෙකක් තිස්සේ රඳවා තියාගන්නවා අපි ඉල්ලන්නේ අධිකරණ කටයුත්තක් කරගෙන යන්න අවශ්‍ය නම් ඇයව ලංකාවට ගේන්න ලංකාවට ගෙනහලා ශ්‍රී ලංකා රජයකට මැදිහත් වෙන්න ඊට පස්සේ ලංකාවේ තියාගෙන නඩුව පවත්වාගෙන යන්න ඒක අපිට ගැටලුවක් නැහැ මොකද අවසානයේ යුක්තිය සාධාරණත්වයේ නීතියෙන් තමයි ඉෂ්ට වෙන්නේ අධිකරණයෙන් තමයි ඉෂ්ට වෙන්නේ අපි ඒ කාරණාව සඳහා එකඟයි ඒක තමයි වෙන්න ඕනි හැබැයි අමාත්‍යවරයා මේ වෙනකොට කිසිම අවධානයක් යොමු කරන්නේ නැතුව මේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සිද්ධිය කතා කරන්න යන පුද්ගලයින්ට තර්ජනය කිරීමක් වගේ දෙයක් තමයි අපිට මේ වෙලාවේ පේන්න තිබෙන්නේ පවුලේ උදවිය දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙනවා ලිමිටඩ් ඒ කියුවේ සීමා සහිත ආකාරයට තමයි සම්බන්ධ වීමේ හැකියාව තියෙන්නේ පවුලේ ළඟම ඥාතීන්ට පමණයි සම්බන්ධ වෙන්න දෙන්නේ ඇය නිතරම කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මාව මේ හිරෙන් එළියට ගන්න එහෙම නැත්නම් මාව මේ කට්ටිය මරලා දමાવી මේ මාව මැරෙනකන් තමයි මේක ඇතුලේ තියාගෙන ඉන්න කියන එක තමයි අනිත් එක ඉරාකේ කියන්නේ හොඳ රටක්ද කියන එකේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා ටිකක් භයානක තත්ත්වයක් තියෙන්නේ ඉතින් අතරංගුවට පත් වෙලා තියෙනං හැකික්මනින් මුදවා ගැනීම තමයි අපි සිද්ධ කළ යුත්තේ